පිළිකාවට එරෙහිව සටන් වැදීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන පියුනිසාක් අම්ලය අඩංගු වන්නේ තෙලුම් ඇටවලය. මේ නිසාම පිළිකානාශක ඖෂධ නිෂ්පාදනය සඳහා දෙලුම් ඇට මගින් ලබා ගන්නා තෙල් යොදා ගැනීම. පුරුෂයන් අතර බහුල පුරස්ති ග්‍රන්ථි පිළිකාවලට මෙන්ම බොහෝමයක් කාන්තාවන්ට ඇති පියයුරු පිළිකාවට එරෙහිව දෙලුම් යොදාගත හැකි බව මේ වන විට පර්යේෂණ මගින් තහවුරු වී ඇත. ඒ අනුව පිළිකා සෛල වර්ධනය වන වේගය අඩාල කිරීමේ හැකියාව දෙලුම් සතුය. පුරස්ති ග්‍රන්ථි පිළිකාවකදී ඒ මගින් නිපදවන PSA නම් ප්‍රෝටීනයේ නිෂ්පාදන වේගය ඉතාමත් කෙටි කලක් තුළදී දෙගුණයක් වන අතර පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ පුරස්ති ග්‍රන්ථි පිළිකාවකින් පිරෙන අය දිනකට දෙලුම් යුෂ අවුන්ස 8 බැගින් පානය කළහොත් සති 15කින් දෙගුණ වන PSA හි නිෂ්පාදන වේගය සති 54කින් දක්වා කල් යන බවය. දිනකට දෙලුම් යුෂ අවුන්ස 5 බැගින් සති 2ක් පානය කිරීමෙන් ඖෂධ භාවිතයකින් තොරව අධිරුධිර පීඩනය අවම කරගත හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. දෙලුම් යුෂ මගින් දෙවැනි වර්ගයේ දියවැඩියාව පාලනය කරන අතරම හෘදයාබාධ ඇතිවීම සඳහා දායක වන LDL කොලෙස්ටරෝල් අඩු කිරීමද සිදුවේ. එසේම පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ සන්ධිවලට හානි කරමින් අස්ථි සන්ධි ප්‍රදාහය ඇති කිරීම සිදු කරන එන්සයිම නතර කිරීම සඳහා දෙලුම් සාරයේ යොදාගත හැකි බවය. දෙලුම් යුෂ සහ ඇට මගින් මතකය වර්ධනය කරන බව මෑත කාලීන පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. අමතක වීමේ රෝගයෙන් පෙළුණු වැඩිහිටිය පුද්ගලයන් 28 දෙනෙකුට දිනපතා දෙලුම් යුෂ අවුස 8 බැගින් ලබා දෙමින් කරන ලද පර්යේෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඔවුන්ගේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මතකයන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවය. ආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් පරිදි යශෝදා ඉන්දීවරී විසින් ලියූ ලිපියක් මූලාශ්‍ර කරගෙන ලදී. ඉතින් තවත් මෙවැනිම ඔබේ ජීවිතයට වැදගත් වන ලිපියකින් හමු වෙනතුරු මම ගිහින් එන්නම්. මම අංජලි. අපේ චැනලේ අලුත්ම වටිනා වීඩියෝස් බලන්න පහතින් තියෙන subscribe button එක click කරලා මේ පුංචි සීනුවත් click කරන්න අමතක කරන්න එපා.